Dalanda Maligawa asala thiyena Susana bhumiyak gena thamai katha karanna yanne. ඒ තමයි ගැරිසන් ගේ සුසාන භූමිය. ගැරිසන් කියලා කියන්නේ බලකොටුවක්. බ්‍රිතාන්‍ය හමුදාව විසින් ඇත්තටම ලංකාව බලකොටුවක් විදිහට තමයි භාවිත කරේ. ඉතින් මේ බ්‍රිතාන්‍යයේ බ්‍රිතාන්‍යෙන් ලංකාවට ආපු බ්‍රිතාන්‍ය මිනිස්සු ගැන තියෙන කතාවක් තමයි මේ සොහන තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට මේ සොහන පිළිබඳව සඳහන් කරද්දී තමන්ගේ මව් රටින් ලංකාවට ආපු බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ සොහනේ වැළලා ඉන්නවා. එතකොට මේ තන බිසිවල මේ ගල් කණු යට මේ ගල් සොහන්වල හැංගිච්ච කතා ගොඩයි. එතකොට මේක ආරම්භ කරේ 1817 දී. මේක 1874 වෙනකන් මේ සොහන පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ගැරිසන් ගේම නැත්තම් බලකොටුවක් වෙච්ච මේ සොහොන පිළිබඳව කතාව තමයි මේ දිගහැරෙන්නේ. එතකොට මේ සොහොනේ පිළිබඳව කතා කරද්දී මේ බොහොම බ්‍රිතාන්‍ය ජාතියනදී බොහොම ප්‍රසිද්ධ පුද්ගලයන් වගේම අප්‍රසිද්ධ චරිත මේ සොහොනේ හැංගිලා ඉන්නවා. ඉතින් මෙයාලට කියාගන්න බැරි ගොඩක් දේවල් මේ සොහොන් කොත් අතර තියෙනවා. ලියවිලා තියෙනවා. හරි 1817 දී පළවෙනි යටම මේකේ ආධානය කරලා තියෙන පුද්ගලයාක් තමයි ජේමිස් මැග්ලන් කියන පුද්ගලයා. ඉතින් මෙතුමා නැති වෙලා තියෙන 1817 දී මෙතුමා පිළිබඳව සඳහන් කරද්දී මෙතුමා ත්‍රිකුණාමලයේ ඉඳන් මහනුවරට නිින්දක් නැතුව පයින් ගමන් කරලා තියෙනවා. ඉතින් මෙතුමට අධික හුණ රෝගයක් නිසා මෙතුමා 1817 දී මරණයටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ පළවෙනි ආධානය සිදු වුණේ මේ 1817 දී. හැබැයි 1890 දී ඔහුගේ සොහොන්කොත බ්‍රිතාන්‍යයට අරගෙන යනවා. ඉතින් මේ ජේමිස් මැග්ලනන් තමයි මේ ගැරිසන්ගේ සුවන භූමියේ ආරම්භක සොහොන විදියට අපි හඳුනාගන්නේ. ඊළඟට කියන්න පුළුවන් තවත් විශේෂ පුද්ගලෙක් තමයි 1872-77 ලංකාවේ ආණ්ඩුකාරවරයා වෙච්ච විලියම් ග්‍රෙගරිගේ බිරිඳ. ඉතින් එලිසබෙත් ග්‍රෙගරි 1874 දී මරණයටපත් වුණාට පස්සේ ඇකේ සිරුරත් මිහිදන් කරන්නේ මේ ගැරිසන්ගේ සුසාන භූමිය තුලයි. ඉතින් මේ සොහොන පිළිබඳව සඳහන් කරද්දී මේක බොහොම කිරිගරුණ පාෂාණ වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේක වටේට ලස්සන වැටක් ඉදි කරලා තිනවා. ඉතින් මේ සොහොනත් අද අපිට මේ සුසාන භූමිය තුල හඳුනා ගන්න පුළුවන් බොහොම සුවිශේෂී ලස්සන සොහොන් ගොතක් විදිහට හඳුනා දෙන්න පුළුවන්. ඊළඟට තව සොහොනක් පිළිබඳව සඳහන් කරද්දී ලෙෆ්ටිනන් ජෝන් පාසර්ගේ සොහොන. ඔබ දන්නවා පෙරදින දින ලස්සන පාලමක් පෙරදිනි පාලම. ඉතින් මේක ඉස්සර හැඳින්වුවේ ස්ටින් වුඩ් පාලම විදියට. ඉතින් මේ ස්ටින් වුඩ් පාලම හැදුවේ මෙන්න මේ කියන ලෙෆ්ටිනන් ජෝන් ෆාසර්. ඉතින් එතුමාගේ සොහොනත් මේ ගැරිසන් සුසාන භූමිය තුල ආදාහනය කරලා තියෙනවා. ඉතින් මේ වැදගත් පුද්ගලයෝ තුන්දෙනෙක් තව එක්කෙනෙක් මම කියන්නම්. ඊළඟට ඔබ දන්නවා ලංකාවට ආව විවිධ පුද්ගලයෝ වතු වගා කරන්න. මේ වතු වගා කරන්න ආපු පුද්ගලෙක් හිටියා බිලි කියලා. බිලි ආවේ කෝපි වගාව ලංකාවේ ජනප්‍රිය වෙන කාලේ. ඒ කියන්නේ 1848 ගණන්වල. ඉතින් බිලීට හිතන්නේ නැති විදිහට කෝපි වගාව අසාර්ථක වුණා. ඉතින් අසාර්ථක වුණාට පස්සේ බිලීගේ බිරිඳ එහෙම නැත්තම් ඔටලින් රූත් මේ වේදනාව දරා ගන්න බැරුව මරණයටපත් වෙනවා. ඉතින් ඇගේ සිරුරත් මේ ගැරිසන්ගේ සුසාන භූමිය තුල මිහිදන් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට විවිධාකාර පුද්ගලයන්ගේ සිරුරු මේකේ මිහිදන් වෙලා තියෙනවා. තවත් සෝනක් ගැන කිව්වොත් ඔබ දන්නවා ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාව ජන ලංකාව විතර නෙවෙයි ලෝකේ ක්‍රිකට්. ඔබ විශ්වාස කරනවද ලංකාවේ 1868 දී ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා. 1868 දී ජේමි ෂූට කියලා පුද්ගලයෙක්ට ලෙදර් බෝලයක් හිසේ වැදිලා ඔහු මරණයට පත් වෙලා තියෙනවා. 1868 ලංකාව ක්‍රිකට් සෙල්ලම් කරපු වර්ෂයක්. ජේමි ෂූට මරණයට පත් වෙලා තියෙන්නේ ලංකාවේ ක්‍රිකට් සෙල්ලම් කරලා. ඉතින් එතුමගේ සොහොනත් මේ ගැරිසන් සුසාන භූමිය තුල තියෙනවා. ඊළඟට වැදගත් සොහොනක් තමයි කුඩා සොහොන් කිහිපයක් තියෙනවා කුඩා ළමුන්ගේ. මේ කුඩා ළමුන්ට ලංකාවේ දේශගුණය තරා ගන්න බැරි වෙලා ඇති සමාන වෙලාවට. කොලරාව පාචන වෙන රෝගවලින් මේකට කිමී ගිහිල්ලා තියෙනවා. මේ කුඩා සොහොනුත් මේ ගැරිසන් සුසාන භූමිය තුල තියෙනවා. ඊළඟට වැදගත්ම සොහොන බොහොම ප්‍රසිද්ධ සොහොනක් මේකත්. ඔබ දන්නවා ලංකාව උඩරට අල්ලගද්දි විශේෂම සේවයක් කරපු පුද්ගලයා ජෝන් ඩොයිලි. ජෝන් ඩොයිලි ඒ සොහන තමයි මේ ගැරිසන් සුසාන භූමිය තුල ඉතාම සුවිශේෂී සොහනක් බවට පත් වෙන්නේ. 1824 දී මෙයා මරණයට පත් වෙනවා. දැනට තියෙන මේ ලොකු සුසානය තමයි මේ ලොකුම සුසානය තමයි මේ ජෝන් ඩොයිලිගේ සොහන. ඉතින් 1824 මෙයා මරණයට පස්සේ ලොකු සොහනක් විදියට මේක ඉදි කරලා තියෙනවා. ඊළඟට තවත් වැදගත් කාරණා සිංහල සාහිත්‍ය සම්බන්ධයෙන් ඔබ දන්නවා වැදගත්ම පොතක් තමයි සැලලීනි සංදේශේ. සැලලීනි සංදේශේ ඉංග්‍රීසියට පරිවර්තනය කරපු කෙනෙකුත් මේ ගැරිසන්ගේ සුසාන භූමියේ
මීඩං වෙලා ඉන්නවා. එතුමා තමයි විලියම් කාල්ස් මැක්ට්‍රෙඩි කියන පුද්ගලයා. ඉතින් එතුමාගේ සොහොනත් මේක තියෙනවා. 1865 දී තමයි සැලලිහිණිය ඉංග්‍රීසියට පරිවර්තනය කරේ. ඉතින් මතක තියාගන්න මේ ගැරිසන්ගේ සුසාන භූමිය අපි නොදන්න ඉතිහාසයක් මේ සොහොන් කොත්වල තියෙනවා. උන්ට කියාගන්න බැරි වෙච්ච ඉතිහාසයක් මේකේ තියෙනවා. විශේෂත්වය මේ ගොඩක් වලට අවධානය යොමු වෙන්නේ 2013 දී චාල්ස් කුමාරයා ලංකාවට එනවා. එතුමත් මේකේ පිළිබඳව සංචාරය කරනවා. ඉතින් 2011 දී තමයි මේක ලංකාවේ පුරාවිද්‍යා ආඥාපනතින් මේක පුරාවිද්‍යා ස්මාරකයක් බවට පත් වෙන්නේ. ඉතින් මේ විදිහට බ්‍රිතාන්‍ය ඉතිහාසයේ තුලත් බොහොම ලස්සන හැංගිච්ච කතා ගොඩක් තියෙනවා. මේ සොහනක තියෙන කතාවක්. සොහනක් අස්සේ හැංගිච්ච මිනිසුන්ගේ අපි නොදන්න කතාවක්. තව කතා ගොඩක් තියෙනවා. මේ කතා අතරේ මේ ඉතිහාසය තුල මතුවෙන තැන් බොහෝයි. එනිසා මේ කතාව කියවන්න ඔබ මාලිගාවට එන කෙනෙක් නම් යන එන කෙනෙක් නම් මේ ගැරිසන්ගේ සුසාන භූමියත් බලාගෙන යන්න. කතා ගොඩයි හැංගුණු ඉතිහාසෙ ගොඩක් දේවල් තියෙනවා. බොහොම ස්තුතියි.